අපි දේශනා කරන්නේ විසුද්ධි මාර්ගයයි කියන කාරණය. එ විසුද්ධි මාර්ගයනොත් පස්වෙනි විසුද්ධියට අදාළ කරුණු කාරණා තමයි අපි මේ වෙනකොට දේශනා කරන්නේ එ පිළිබඳව දේශනාරාශ්්‍යයක් තියෙනවා. තවදුරටත් අපට මේ මග නොමගග කියන එක පැහැදිලි කරගණන්ඩ අවශ්‍යවෙලා තියෙන්නේ. මෙතැනින් එහාට තියෙන ඥානටි නිවැරදිව උපදවාගන්්ඩ ඕනකම. එ නිවැරද්දිව ඥාණටික පොදවාගඩ ඕනි. එන් නිසා මේ නිවැරිදිවම මගහා නොමග කියන එක. නිවැරදිව තේරුන් අරගෙන නිවැරදි මඟට වැටුණොත් අපට ගැටලුවක් නැහැ අර ඉදිරි ඥානටික උපදවාග්ටි. තද මේ ධහර්මය අවබෝධ වෙනකොට, අප නුවන තමයි පැදින්නේ. නුවනයි දියුණුවන්නේ මනස දුණුවෙන් ඥානය දියුණුවෙන්. එනිසා නිවැරදිව මගමකක්ද කියන කාරණය පැහැදිරි කර ගන්නටෝනි. ඒ නැතිතා කල් අපි අරමුණේ රැබටෙනවා ඒ අරමුණේ රැවටීමට කියන මෝහයයි. අරමුණ නිවැරදිව ගත්ති නැත්තා නිවැරදිව දැක්කෙන නැත්තා අරුණිනවටෙන ඒ අරමුණේ රැවටුණොත් අපි යන්නේ නොමග මෙච්චර කාලයක් වුණේදී අතීතයේ අනන්ත අප්‍රමාණ බව්වල අපි අරමුණෝල නොමග ගිය අරමුණෝල රැවටනා ඒ රැවටීම නිසා තමයි අපට මේ සසරින් මිදින්ඩ බැරිවුුණේ එම නැත්තම් අපි පෙරභවේ එම නැත්තම් ඊට බව කීපයකට පෙරම මේ සංසාර ප්‍රවෘතිය අපට නවත්තන්නට තිබ්බා බැරිවුණේ අරමුණේ රැවටීම නිසා. ඒ අරමුණේ රැවටීමට කියන වචනය තමයි මෝහොය. මොහේ කැන මුලාවෙන. ත ඒක තවත් විස්තර කරන අවිද්‍යාව කියනෙ. අවිද්‍යාව කියැනෙ මෝහයයි. මොහේ කැනෙ මුලාවයි. මුලාව කියන රැවටීමයි. රැවටීම කියැන අනවබෝධයයි. එහම් අපි නිවැරදිව අරමුණ ගත්තොත් අපට පුළුවන් ප්‍රවෘතිය නවත්තන්න. ඒ විධ ආකාරයෙන් විධ පැතිවලින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. තථගතයන් වහන්සේ සත්‍යගේ පැවැත්මට පෙන්නන්නේ කරුණු දෙකයි. ගොඩක් කරුණ පෙන්නන්නේ කරුණ දෙකයි. ඒ තමයි කම්මනයාම චිත්තනයා. අච්චනයි සත්‍යාගේ පැවැතර මේ ලෝකේ විශ්ෂය ජීවත්යන යම් සත්්‍යයක් ඇත්න එ සියලුම සත්‍යගේ පැවැත්ම තියන්නේ මේ ධර්මතා දෙක මතයි. ධර්මතා දෙක්ක කම්මනියම චිත්තනියා එකයන්නේ සිත පවතින්නේ කර්ම මත කියන එකයි බුදුරජාන් වස පෙන්න්නන්නේ. ද සිත අයින් කරන්න නං මොක සිතේ ප්‍රවෘතියන බවයෙන් බවයට යන්නේ බිත්තරයක් ඇතුලට යන්න සිතේ ප්‍රවෘතිය. මෞකුසකට එන්නෙත් සිතේ ප්‍රවෘතිය. කුණු කානු පල්ලු අතුරවල පහල වෙන්න සිතේ ප්‍රවෘතිය ඕපපාතිකව පහල වෙන්න සිතේ ප්‍රවෘතිය සිතේ ප්‍රවෘත්තිය පහල්ල වෙච්ච තැන රූපයාගේ ක්‍රියාකාරිත්්‍යයක් හටගන්න. ඒ යන සතර මහදාතුන්ගේ ක්‍රියාව පටන් ගන්න. ඒක දැන්ව ඇත්ත හොට දන්නවා මේ බන අහල තියෙන නිසා විඤ්ඥාන පපච්චා නාමරූපන්කි වේකයි. ප්‍රතිසන්ධි විඤ්ඥානයේ බැස්සනං මවගේ කලලේ අර යුක්තානුවේ ක්‍රියාව පටන් ගන්න. එතෝට ඒ පටන්ගන්න ක්‍රියාව රූපේ ක්‍රියාව සතරමහදාාතුන්ගේ ක්‍රියාව ඒහෙනම් එතනට පත්වන්නේ සිත තො සිත පවතින්නේ කොහේද කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම මතයි තියන්නේ. ඒ නිසා තමයි මේ සත්‍යගේ පැවැත්මට මේ කරුණු දෙකක් දේශනා කරන්න. විශ්ෂේ පැවැත්මට කරුණ තුනක් ඉදිරිපත් කරන. එතමයි බිච නයාාමය ර්තු නයාාමය දම්ම නයාම නයාම ධර්ම පහක් දන්නවා ඔත්තු. එදොර විශ්ෂය පැවැත්මට කරුණතුන එක හරි කිසි ගැටලුවක් නෑ. එ සත්‍යාගේ පැවැත්මට තියෙන කරුණු දෙක පිළිබඳව නිවැරදිව විසඳගන්්ඩ බැරිවෙච්ච නිසා තමයි අපි මේ නැවත්ත නැවත අර සතන මහා දහතුන්ට පණ දෙන්නේ. මන සීතේ ක්‍රාකාරිත්්‍යය අරන්යන්නේ. ඒ නිසා එහෙනම් අපට මේ දෙකෙනුත් එකයි අයින් කරන්න තියන්නේ. එක් කියන්න එකක් අයිංකරහ අනත්්‍යක වැැටෙනවා. සිත පවතින්නේ සිත තියන්නේ කර්ම මතනම් කර්මයිං කොත් මොකදවින් සිතට ප්‍රවෘතියක් නේ සිතට පැවත්මක් නේ සිතට පිහිටීමක් නේ. එතුවඩ බුදුරජාණ වන්සේක පැහැදිලියොම දේශනා කරනවා සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධ. පැහැදිලිද කියන එක. සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධ. සංකාර පච්චය විඤ්ඥාන. සංස්කාර ප්‍රත්‍යයයි විඤ්ඥානයට එකඇන සංස්කාර කියන කර්ම කර්ම ප්‍රත්්‍යය කියැන කර්ම උපකාරයි විඤ්ඥාණයට විඤ්ඥාණී ගැන සිතට ගැන මනස්ස මනසි කාරය. ොට එහෙනම් අවිච්චා යත්තේවා ශේෂ විරාග නිරෝදධා සංකර නිරෝධ. අවිද්‍යාව නිරුද්ධනං කර්මහට ගන්න නෑ. එතුරා අවිද්‍යාව කියනෙ මෝහයයි. මෝහය කියන මුලාවීම මුලාවීම කියනෙ රැවටීමයි. රැවටෙන්නේ මොකේද අරමුණ ගන්න ආරම්මණය අපි මේ රැවටෙන්නේ ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිරී කරනව විධ ආකාරයෙන් බෙදල බලන්් විවිධ ආකාරය පීක්ෂා කරල බලන්් හොඳට හොයන් විමසන්් විමසන්න නුවනින් එත ගොඩ දකින්න එ නුවනින් මේක හැට පේන ධර්මතාමයන් නෙමි අරමුණේ රැවටීම හට පෙන්නන්නේ ඇන් දකින්නට බෑන අරමුණේ රැටන ස්භාව අරමුණේ රැවටන ස්භාවය තියන්න සිති හැට පෙන්නේ හැබැ සිත පේනවා සිතටම කොහොම දෙක වෙන්නේ දැ අපි ගම් කර්ම සකස්්‍යන ආකාරය තතාගතයන් වහන්සේ දේශනා කරනවා අපි කියමු සෝත සම්පස්ස ජච්චේතන සෝත කියන්නේහනට එතුට කන කියන්නේ ක්‍රියාවකට හඳරන මතගතියා ගන්න කන කියන්නේ පවතින එකක් නෙමෙයි නිරන්තරයෙන් තියනෙ එකක් නෙමෙයි ක්‍රියාවක ප්‍රතිඵලයක් එ ක්‍රියාව තමයි සතමහ දහතුන්ගේ ක්‍රියාව ගෙෙන හොදර දන්නවා. එතුමට බාහිට සබ්දයක්නට ගණ්ඩි එකට වෙනමුකුත් ගන්නබේ රූප ගණ්ඩ බෑනීමට ගද සුවද ගන්නත් බේ රසේ සම්බන්ධ කරන්නත් ද ඒකට සම්බන්ධ කරන්න පුළා සබ්ද විතරයි. එතෝට අපි කනෙත්‍ර ැබටිලා තියෙන්නේ සබ්දේත්‍රයැවැටිලා තියෙන්නේ ඒ දෙකනිසා හැදන සිතත්‍රවැටිලා තියෙන්නේ ඇයි මට ඇහෙනවා කියන තැන ඒ ධර්මතා දෙකනිසා සිතක් හැදෙනවක් කියන දර්ශනය මනසින් නොදකින තාකල් අරමුණ තුනෙමරවට නොමි සත්‍ය වශයම සිද්ධවෙන්න මොකක්ද සතමහගාතුන්ගේ ක්‍රියාවක් නෙමේද කනේ තියෙන්නේ බාහිර සබ්දේ තියන සත්‍රමහගාතුන්ගේ ක්‍රියාවක්නෙමේ ද ඒ නිවැරදි නිවැරදිාකාරයට දකින්න නැති ඒකතමා අරම නිරැවටනෝ කියන්නේ ඒ තමයි මෝහොය කියන්න මුලා වුණා කනවසෙන් ගත්තා එතකට කනමසෙන් ගත්තාහම අපි සම්මුතිය සිත පවොත්වලතින් එතකොට නැති දෙයක් අපි විද්‍යාමාන කරගෙන තියන්නේ විද්‍යාමාන කියන්නේ මේ පවති නවදදයක් තියන දෙයක් හැටියට ගන්න එක විද්‍යාමාන කියය නැතිදයක්. කනක්තිනොත් නෑ. මොකදදතියන්නේ සතර මහදාතුගේ ක්‍රියාව. අන්න එතනට ගිහානං අරමුණේ රැවටෙන්නේ නැහැ. එතොර පරමාර්ථ ධර්මයට අප ගිහිල්ල තියෙනවා පරමාර්ථ ධර්මයට ගිහාාම අපි මේ කොටස වෙන්කල්ල බෙදල බැලුවා එතකට පරමාර්ථධර්ම වශයෙන් විද්‍යාමානයි සතර මහධාතු. සම්මුති වශයෙන් විද්‍යාමානයි කනක්. බදුර දන්ස දශනා කන කනක් නෑ. හරිියකමොකත් කනක්තියවා කියනෙක හර නෑ. එතකොඩ සම්මුතිවශයෙන් පවතිනවා සමුති වන් තියනවා සම්මුතිවශයෙන් විද්‍යමානයි කනක්තියෙනවා නැතින්න බැනැති නයි එදවට හැබැ අරමුණේ රැවටන්නේඇයි නැතිදක් ඇති දෙක් හෙටිට ගත්තේ. පරමාර්ථ ධර්ම වසයෙන් ගිහාම? ක තින්නේ එතට අපි ක්‍රියාවවිද සිතතියට තියන්නේ අර සත්‍යය වර්ශයෙන් නැතියක් ඇති හැටියටද සිතතියල තියන්නේ. නැති දෙයක් ඇති දෙයක් හැටියට සිතින් දකිනවනන් සිත තන තිබ්බනං එතන සම්මුති වශයෙන් පවතින්නේ එතොට සම්මුති වශයෙන් විද්‍යාමානයි. පරමාර්ථයට ගිහාම කනක් නෑ එනඟ විද්‍යාමානයි පරමාර්තයේයටය තර පරම සත්‍ය පෙන්න්නන පරමාර්තය ඇයි කන දැමෙන ැලන එක ොහොඳට විතර කරහම තමයි තේරෙන්නේ දෙ මේක් බුදුරජන් වන්සේ දේශනා කරන අරමන් කරුණු දෙකක් ගත්ත නද කම්මයාම චිත්තනයාම එර කම්මනයාම චිත්තනයාම සත්‍යයාගේ පැවැත්මට දේශනා කරේදක හරියටම පැහැදිලි වෙනවා අප මවකුසට අප හැි තේරුම් ගත්තාහ මවකුසට ආේ රීරයක් කරන්න නෙමේ. සිතගන සම්බන්ධ වනේ සිතට සම්බන්ධ කලදුනි කර්මණ කර්මයක්ුසල කර්මුසල කර්ම. කුසල චේතනා කුසල චේතනා. ත කුසල කර්මය කෙල්ලලා පු නිසා තමයි මනුස්සහත් මුහැවැැල් ලැබී නැත අපි දිරි සම් ලෝක නත්තම් ප්‍රේත ලෝකී නැත්ත නිරයේ අපි එහගේ නෑන ආවේ මනුස්ස ලෝකයට නම් අපි රජන ඇවිල්ල තියෙන කුසලාරම්මණ අප පිනක ප්‍රතිපලයක් වශෙන් තමයි මවකුසට බැස්සිේ ොට පිනක ප පින කියන්නේ කුසල කර්මයක් තුර කර්මයක් මත නමීද බැස්සිේ එහම් කර්මනයාාම චිත්තනයාම කියන එක හරිද එතුට කර්මයෙන් හැද කනදද මවගේ ගර්භාශය කන් හැදිල තිබබලනක් ැදිල තිබද මගේ ගර්බසි මෙසිත බහිනකොට න මොකද දෙතන තිබ. තැන තිබේ මවුපිය දෙන්නගේ කතුවීමෙන් සකස්ෙච්ච යුක්ටානුවක්. ඉස්ත්‍රී ඩිම්බත් පුරුෂ සක්‍රාණු සංසේචනය වීම නිසා මවගේ ගර්භාශය සකස්යන්නේ යුක්ටානුව. එතවට ඒ යුක්ටානුව මවගත්තා ආහාරයෙන් ස්ත්‍රී්ඩිම්බ පියාගත්ත ආහාරයෙන් පුරුෂ සක්‍රානු. ඒ දෙක සංසේචනය වෙනවා ගර්බාසි. එතවට ඒ දෙක අයිති සතරම හඳහතුන්ට. එයි මවගන්න ආහාරය තුළ තියන්නේෙ ඔය ශක්තින් හතර මගන්න හාරි කනත්වී නොද පියාගන්න ආහර කනක්තිී නොද නෑ මවගන්න ආහාරය තුළ තියනෙන ශක්තියන් හතරක් පටවී ආපෝත්තේචවවායෝ පියාගන්න ආහාරය තුළ තියන්නේ පටවී ආපෝත්තේචවවාෝ ඒදකින් නිර්මාණය වෙන ධර්මතාවයන් ඒ ධර්මතාවන්ම තමයි පටවිී ආපෝොත්තේචෝවාය. ොට ස්ත්‍රී ඩිම්බ කියන්නේෙ පටවි ආපොත් තේචෝවායෝ වර්ණ ගන්ධ රස ෝජා අටක් ති නව සුද්දශ්‍ර කලාප. තර පියාගන්න ආහාරයෙන් නිපදවෙන පුරුස සක්‍රානුත් පටවි ආපෝත් තේචෝවායෝ වර්ණ ගන්ධ රස ෝජ හරිද කනක්කතන නෑ එහෙනම් කර්මයක් එ පැටලිච්ච මනස සම්බන්ධ වනේ කොතනද සර මහහතුන්ගේ එකක් නෙමේද සම්න්ධ වනේ ඒ කනද තියන්නේ සතරම ධාතුද තියන්නේ. හොඳට හිතන්ඩක නිවැර දිව හිතන්්ඩක. හොඳට කල්පනා කරන්නක. හොඳට විමසන්ඩකු. එට මේ ධර්මය තෙරෙයි අනිත් යට තේරෙන්නේ ධර්මයග බුරුගී. පරමාර්ථ ධර්මයන් කෙරෙහි එතවට ඒන පරමාර්ථ වශයෙන් විද්‍යාමානයි සම්ති වශයෙන් විද්‍යාමානයි කනක් එක හරි කනක් තින. එකක කන කියලා නදසේ ත්‍ර දහතුන්ට නෙමීද ම දාතුන්ට නේද කන කියනමද එ කම්ම නයාම චිත නයාම හරි දෙේතකොට මේක එහෙෙන කර්මයටයිතිද තේරුම් ගැන්න ෙන ඕක මගේකක් නෙමී ක කර්මයටයිතික් පැහැදිලීද එර් කර්මයක් හැදිය කොහොමද වර්තමාන බ වහෙන කර්මයක් හැදියක කොමද අපි කර්ම හදන්න කොහොමද සෝත සම්පස්ජා චේතනා සෝතකිනට වාහිර සබ්දය දෙක එකට සම්බන්ධ වෙනු වෙන දේවල් සම්බන්ධ කරන්න බෑනි කණට සබ්ද්‍යක්කෝන සම්බන්ධ කරන්න දෑතුොර සබ්දේ මොනාද තිීන්නේ. සබ්දය තියන ක්‍රියාවක් ඇ ක්‍රියාවක් කියෙන් ඇතිවනසනය නැතිවෙන හින්ද දිගටම පවතිනදයක් තියෙනවන ආයනන්තියනො එකක්. ක්‍රියාවක සවභාාවයමකත් ඇතිවනසනේ ඇතිව එක මයි ක්‍රියාවස භාය එන සබ්දේතිය මක ක්‍රියාවක්. ඒ ක්‍රියාව මකද ඒත්ව ශක්තිීන් හතරගින්. පටවිී ආපෝතේචෝවායෝ දැන එතකොට සක්තිීන් දෙකක් නෙමේද මේකට ගැටන්නේ. පැහැදිලිද කෙන සක්තිීන් දෙකක්කට ගැරෙනවා තවත් ක්‍රියාව පටන් ගන්න ම. ඇහිීමේ ක්‍රියාල ඒක සම්බන්ධ උන්නඇත්තන් එහමේ ක්‍රියාවක් හදඩ කාඩවත් බෑන හදන් කිසි කෙන උට හදන්න ැබේ ඒගටිකිව සෝත විඤ්ඥානය හරි දෙතුකට බුදුරජාණන් වසද දේශනාක තුන් කරුණ එකතු කරන තැනති නිස්පර්ශයයි සබ්දයකනට ස්පර්ශය උන් නත්තන්ගේ සිත කවදවත් ඇදන්නේ. ඇැදන්නේ එහනම්ඒටිකිව සෝත සම්පස්ස ඒ ඒ ස්පර්ශය වෙනවත් එක්කම විඳීමේ සිිතක්යෙදෙන? වි ැ්ද හඩ මිහිරි නම් විදිින් නැද්ද හඬ අමිහිරිනම් ඒත් ඉදිනවා එතකට එන්න අමනාපයක්. හඬ මිහිරිනම් එතට එන්නේ ඇල්මක් ආසාාවක් එනවද නැ ඒ විදිිනමත් එක්කම මෙන්න හඳුනා ගැනීමක් එන්නේ එ සබ්ද එක්ක මිහිරියෙක්වා මිහිරී කියෙන හඳන ගන්න. ත මිහි අමිහිරී තුළ තීරණය කරනවා කැමති මොගේෙයට ිහිරෙකට එ ඇ නදද බිහිරී කියලා ගත්ත තැන සිත ඇලෙන්නේ නැද්ද ඒතමයි චේතන ඒන කර්මයයි සිත ඇලෙනවාද යම්කිසි තැන එතන නියත වසෙන්ම කර්මයයි ඇයි ඒ කර්මය කියන්නේ ඒ අරමුණ පිළි අරන්නිවරයි අරමුණ පිළි අරගෙන් එතකොඩ අර ඇසේ ක්‍රාව නිවැර දිබ දක්ේ නැත්තං කනේ ක්‍රියාව නිවැරදිව දැක්කේ නැත්ත එතනත් අරමුණේ රවටිලා. සබ්දය ක්‍රියාව නිවැරදිව දැක්කේ නැත්තා ඒ අරමුණෙ ත්‍රවටිලා සබ්යක් නැතින්නේ සත්‍ර මහතාතුන්ගේ ක්‍රියාවක්. තොර සබ්දක් කියල ගත්තනම් ඒ අරමුණේ ත්‍රවටිලා ඒ දෙක නිසා හැදන සිතක් කියලා ගන්න නැතිතාකල් ඒ අරමුණි ත්‍රවටිලා ඒතාක්කල් මටහෙන්නේ ඒ අරමණි ත්‍රවටලා තුන් කරුණ එකතු කළේ ඉස්පර්ශය කියන එක නොදකින තාක්කල් ඒ අරමුණ ත්‍රවටෙනවා. ඒ අනොතම පිළිගැනීමේ සිත එන්නේ. විඳීමේ සිතර. ද විදිින තැන පිළිගන්නුවනි ඇතුකඩ විදිිනවත් එක්ක මෙෙනවා හඳුනා ගැනීමේ සිත.ඒට ගැන සඥා. සෝත සම්පසජා ස්ඥා. සෝත සම්පස්සජා වේදනයි සෙල්ලාමෙන්නේ ඒගාවට එන සෝත සම්පසජා සඥා. වේදන සඥා දෙක සංස්කාරයන්ට ප්‍රත්තියයි විඳින්න්නත් නැත්තන් හදුනාගන්නෙත් නැත්තන් සිට බලවත්වෙෙන්නේ නෑ. විඳිනදී හඳුනාගන්න හඳුනාගත්ත තැන සිට බලවත් වනවා තකොට චේතනාවත් කර්මයයි පැහැදිලිද කියන එක. දැන් එතකොට කර්මයක් හැදුවන. දැට කර්මයයක්ත් එක්ක නෙමේද මේ පැරෙලිලා තියන්න මනසාර බැස්සේමන් දන් ඉස්සල පෙන්න්නේ එතකොට හැදුව කනත්ද ක්‍රියාවත් ැදී. ස්‍රමහදහතුන්ගේ ක්‍රියාවක්නේ දැදී එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනව කම්ම නයාම චිත්තනයාම කියලා හරිද දැන් අපට පුල එකක් කයින් කරන්න ද තොර මෙතරනද අපි දකිනවා තමත්ය එ දමයි අපි මග නොමග නිවැරදි මගනං තෘෂ්ණාවෙන් තොරව අන්්ඩෝනි ඇයි තන්නහාාව දුකට හේතුයි ෞදධදශනා කළේ බුදුරජාන් වන්සේ මහෙනි දුකක්තියන දුකට හේතුවත්තියෙනවා දුක නැතිකිරීමත් තියෙන නැතිකිරීමේ මාර්ග්‍ය ඇත්තියෙනවා මේ හතරට කියන්නේ චතුරාය සත්‍යය දැ දුකක් තියන බව ැන් පෙන් අන්න දුකක් තියන බව දුකක්මයි තියෙන්නේ කිය එක එහෙනම් එතුට අපි අරමුණේ තන්නාව නැත්තා දොර කණටත් තන්නාව නැත්තා එකන මේ ක්‍රියාවට තන්නාව නැත්තා ාහිර සබ්දයට කොහොමත්තහ වන්නේ මේ ස්ක්‍රියාවට තෘෂ්ණාව තියෙන්නේ බාහිර සබ්දය අරමුණු කරලා ආස්වාදයක් විඳින්ඩ ඕන නිසා තමයි මේකට කැමති වෙන්නේ නැද්ද මේකේ මීරි සබ්දයක් සබ්බන්ධ කරලා ආස්වාදයක් විඳින්ඩ තියන ඕනකම නිසා නෙමේද කනට කැමති එන එතන තන්නාව තියනවා හරිත් බ්දේයට න්නාව තියෙන හරි එතකොට ඒ දෙකනිසා හැදෙන සිතටත් තෘෂනාව එසිතක්නේ හදන් එකටත් අන්නාව එතනත් සිත එලෙන තුන් කරුණ එකතු ස්පර්ශය ෂෝත සම්පස්ස එකටත් සිත ඇදිලා හරිනි ත ස්පර්ශය නිසා විඳින්න නෝනිද මීරි හඩ විඳින් දෝනි එද වට සෝත සම්පස්තිජා වේදනා ද හඳනාගන්න මීරි හඩක් ෙටියන්නේ හඳුනාගන්න සඥ ම්පස ජාස එකට කැමති සෝත සම්පසජ චේතනා දැ එතුවට සිත බලවත් වෙලයි වරයි ඒඇන උපාධන තන්නාපච්චා උපාධන උපාධන පච්චා බව බවපච්චා ජති ජාතිපච්චා දැන් එතුවට මොනා දුරුම කරන්ති ජරා මරණ එක සැපයි කෞවදක සැපයි ජරා මරණ තියන ැන සෝකය නැද්ද කනගාටුව නැද්ද හැඩීම නද්ද දුක දෝමනස් යන්න ඇද්ද ද එතකට මොනවරදිමේ අරමුණේ රැවටීම නිසා අපි මොනවද උරුම කරගෙන තියන්නේ දුකනමීට පැහැදිලිද කියන එක තේරෙන්නෙද පැහැදිලිද කියන්නේ දුකනේද අපි උරුම කරන්නේ. එතවට දුක උරුම කරේ කර්මය නමීට ඇයි? චේතනා කියන තැනට පත්කරගත්තේ මනස්ස එතවට චේතනා කියන කර්මය චේතනා භික්කවේ කම්බන් වදාමී අනන මම චේතනාම කර්මය වසයෙන් පනවනවා පෙන්න්නනවා. එම් එතවට තතාගතයන් වස දේශනා කනවා කම්මනියම චිත්තනියම. හොඳ එදා අපට එකක් අයින් කරන්න පුොනන්. එක කයිකොළ දැමතන හේතු පලත් දකින ලස්සනට. ද එකට එක හේතුද මේකට හේතුව කරමය ඇතුවට සබ්දයට හේතුව සතර මහධාතුන්ගේ ක්‍රියාව සතර මහධාතුන්ම තමයි සබ්දයට හේතුවවෙන්නේ බ්දය කියන්නන්නේ සත්‍ර මහදාාතුන්ගේ ක්‍රියාව එනං ඒ ධර්මතා දෙකනිසාතවඋපලයක් කටගත්තා සෝත විඤ්ඥානය එත රතන තියෙන්නේ හේතු පල ප්‍රත්්‍යයෙන් උපන්ධර්මය උපකාරෙන් උපන්ධර්මයදද සෝත විඤ්ඥානය උපරෙන්ග උපන්දධර්මය එතකොට කරුණුතුන එකතු කරන්න ස්පර්ශය එතුකට සිතට හටගත්තය නත්ත ස්පර්ශයක්තිී නොද ඒන එනම් ඉස්පර්ශයන් නැත්තම් විධමත්තිී නොද එකත්නේ එනක් ඉස්පර්ශය ප්‍රතියයි වේදනාවට. ඉස්පර්ශුන් නත්තන් හඳුනාගන්න පුළුවන්ද ඒත්බේ ඒ ඉස්පර්ශය ප්‍රන සඥාවට ස්පර්ශය නත්තන් සිත බලවත්වේද ඒත්නේ ඒනම්ම ඔක්කොටම මුල ඒවත් මේ සදරමහ ධාත්තුන්ගේ ක්‍රියාවනමද. ඒ නිසා බුදුරජාණන් වහන්ස දේශනනා කනොමික ඉන්ද්‍රිය ධර්මයක් ඉන්ද්‍රිය ධර්මයක් ඉන්දදි්‍රියකැන අධිපති මොකට කාර්මහදන්න මේ කක්කරම් පෙන්නන්නේ හයක්තිය නොක්කොම ඇ ඇස නාස දිව කය මනස හයක්තියන කක්කරම් පෙන්න්නන මග නොමගේ යන්න නැතුව අරමුණේ රැවටයන්නේ නැතුව මුලාවෙන්නේ නැතුව අවිද්‍යාවට වැටන්නේ නැතුව අපි නිවැරදි මඟට වැටෙන් ඕන කියන කාරණය පෙන්නන මේ ධර්මතාවයන් මේ විදදිහට නොදකින තාකල් අපි අරමුණේ රැවටෙනවා අරමුණේ රැවටියම නිසා අපි පෝෂණය කරන්නේ අපි වඩන්නේ දියුණු කරන්නේ තෘෂ්නාව දැන් එතුවට කනට කැමතිය එතන තන්නහා ර බද්ද කැති තනත් න්නාව දෙකනිසා උපදිීන සිතට කැම එතනත් වන්නාව පැහදිලිද කියන එක තුන් කරුණ එකතු කල්ලා දෙැඩෙ පේස් පරිසය එකටක් කැමති ස්පර්ස වන්නතා වැඩන්නේ ඇදවට එතනත් වන්නාව. විදීමේ සිතටත් තන්නාව අඳනා ගැනීමේ සිතටත් තන්නාව බලවත්වීම සිතනත් වන්නාව. න දැ තර කර්මයක් බවට පරිවර්නය වෙලා නද කර්මක කියන බලවත් ච සිත බේදනා සංඥා දෙකෙන් බලවත් වනාද නියත වසේම කරමයක් දැ කම්මනයාම චිත්තනියාම සිතේ ප්‍රවෘත්තිය නැවතුනොත් දුකක්තිය නොද පොනර්භාාවයා නැත්තන් දුකක්තිය නොද බුදුරජාණන්ස පැහැදිනම දේශනා කළ මහන දුකට හේතුව ජාතියයි දුකට හේතුව ජාතියයි ජාතිකැන පහලබීම සකස්වීම හටගැන්ම හටගාන තෘෂ්ණාව නිසා යම්කිසි කෙනෙක් දිව්‍යලෝක හයේ හෝ මනුස්සලෝකය හෝ රූපාාවචර බ්‍රහ්මලෝක දස්සය හෝ අරූපතල හතරය ෝ ප්‍රේතලෝකය ෝ නිරයිය හෝ කොහොුවත් පහල වනේ නැත්ත දුකක්තියනවාද දුකක් නෑ එන ජාතියම නේද දුකට හේතුව. එතර ජාතිය හැද කර්මයනෙ මේේ ධර බැස්සේ එහෙන කර්මනයාම චිත්තනාම සසර ප්‍රවෘතියට සත්‍යගේ ප්‍රවෘතියට දේශනා කරපක හරිද හරි දැහෙන අප එකක්කයි කරන්න එකකයි කරන්න මකක් දයි කරන්න සිතයින් කරන්න බ සිත පවති කර්මවඩ එ කර්මයි කරන්න කර්මසය කර්ම ශය කරන්න නං අවිද්‍යාවශය කරන්න ඕනේ ඇ අවිද්‍යාවන් දැන කර්ම පවතින්. අ අරමුණ මුලාවීම අරමුණේ රැවටීම එක මොහයයි මොහේ කැන අවිද්‍යාවයි. එක අවිද්‍යාව නිසායේද මේර චේතනා බවට මෙ සිිතට අන්ඩ ඉඩ දෙන්නේ එහන නිවැරදිදේ නිවැරදිආකාරයට දැක්කොත් නොමග ගිහිල්ලන්නෑ වැටිලතිෙන මඟට මේකට කැන සම්මාදිීට්ි නිවැරදිව දැක්කා නිවැරදිව දකිනකටයි සම්මාධිට්ටි කියන්නේ. නිවැරදිව දකිින් ටෝ එක සම්මාදිීට්ි මේ සභාවයක් නිවැරදිව කල්පනා කළො සම්මා සංකප්පයි සම්මාධිට්ටි සම්මා සංකප්ප මොනද කාරණය තුළ දැතුළත් අර්ෂ්ටාංගික මාර්ගය තුළ එ කර්ම සේකරන්න නං අවිද්‍යාව සය කරන්න නේ. අවිද්‍යාව හේතුවත්තිීනනේ අවිද්‍යාව හේතුතමාර එලන. ඇලෙ ඒ අතන අවිදියාව එකන රැවටි ලාන අරමණ දැ එවැටි කැන ආශ්‍රව කාමාශ්‍රව කාමයන්ට ඇලෙන. භවාාශ්‍රව භවයන්ට ඇලෙන. දිිට්ටි ආශත්‍රව දිට්ටිවලට ඇලෙන මේ නිවැරදි ක්‍රියාව නිවැරදිදි ආකාරයෙන් නොදකින තාකල් දික්්ටිඒ දර්ශනය වැර දිට්ටි කියයන දර්ශනය වැරදිී කියෙනෙ. සම්මාධිට්ටිය යනේ දර්ශනය නිවැරදි කියන ආශ්‍රව සේකළොත්මදවෙන්න. කාමාස්්‍රව බවාාශ්‍රව දිික්්‍ය ආශ්‍රව සේ කොළොත් අවිද්‍යාව අවසන් තේරෙන ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්්‍යය වෙන්න. අ අරමුණේ රැවටන්න තාකල්ලයා ඇලනවන එතකට ආශ්‍රව. අරමුණේ රැවටීම කියන අවිද්‍යාව දැකොර ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්තියයි. අද්‍ය ආශ්‍රවයන්ට ප්‍ර්‍යයයි පැදිලි ද කියන එක. එන ශ්‍ර ෂේ ොත් මොද. අවිද්‍ය මවසන් බුදුරජාන්සේ එතනින් පටන්ගත්ත. පටඟරන් දේශනා කරනවා අවිච්චා යත්තේවා සේෂ විරාග නිරෝධ සංකාර නිරෝධ. හරිදේතු. කර්ම නිරුද්දයි. සංකාර නිරෝධ විඤ්ඥාන නිරෝධ. එනම් ප්‍රසන්ද විඤ්ඥානයක් නෑ ද ප්‍රසන්ද විංඥානයක් නැත්තම් විඤඥාන නිෝධ නාමරූප නිරෝධ රක්‍රියාව පටග න් විධයන් විඥාය හි්ඩි කරුණු දෙහකින් දරුවෙක් කදන්න බැහැ. මව ඉර්තුවීමෙන් පිරිචින්ද වනාත් මව්පය දෙන්නගේ සම්බන්ධයක් ඇතිවුණ දරුවෙ හැදෙනවා හන ලක ඔක්කොමඉන්නට දරහම් බෙන්න දරුව නැද ලෝක කොච්චර පිරිසකට දරුවනැදද. කරුණු තුනක්ක එකතු එන්න ඕන දරුවෙක් පිරිස්ත ගන්් නම් රූපදකේ ක්‍රියාව පටන් ගන්න කරුණු තුනක් ඕනේ චුතවෙච්ච සත්්‍යයගේ ප්‍රත්සන්ඳ වි්ඥාය බහින්්දෝන. කරනු දෙෙක දරුවෙක් සකෙන්නේ කලයක් කටගන්න නෑ කලලිය ක්‍රියාව පටන්ගන්නනම් ප්‍රසන්දිි විඤ්ඥානය එතුට ප්‍රතිසන්දි විඤ්ඥානය සම්බන්ධ වෙලා තියනෙ කර්මයක්ත් එක් කනබේද. ත විඤ්ඥාන නිරෝධ එනිසා තමයි බුදුරජාන්ේ දෙශනනාරන විං්ඥාන නිරෝධා නාමරප නිරෝද එන නාමරූපදක ක්‍රියාත්මක වන්න බේ. අරරූපයට පටන්ගණන්නඩ බෑ ක්‍රියාව එ ඇයි නාමය සම්බන්ධනය. විඤ්ඥානය සම්බන්ධනේ නානමරූප නිරෝධ සලායතන නිරෝධ එන ආයතන හයක් හදන්න බෑ සලායතන නිරෝධ පස්ස නිරෝධෝ එන ස්පර්ෂහයක් සිද්ධ වෙන්න බැෑ අයතන හයක් නැත්තා බෑන කවදවසිද්ධ න්නේ. ආයතන හයක් ඇස කන නාශය දිවශරීරය සිත මේ හය තියන තාකල් නේද බාහිට දෙවල් සම්බන්ධ වෙන්නේ ස්පර්ශවින් නැ ස්පර්සන්න අයතනහයක් නැත්තන් ස්පර්ශය ඉස්පර්ස හයක් නැත්ත විදීමක් වේදනාන. වේදන නත් ඇලින්න්නෙමුණ. එහෙන තන්නා නිරෝධෝ. තන්නා නිරෝධ පාධාන නිරෝ උපාධන නිරෝධ බව නිරෝධෝ, බවනිරෝධ ජාති නිරෝ ති නිරෝධ ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස නිරච්චන්තිී. මතස්ස කේවලස්ස දුක්කක් කන්දස්ස නිරෝධෝ හෝද. සියලු දුක්කන්දේ නිමාවයිමේ පැහැදිලිත කියන දැම්බලන්න චතුරාර් සත්‍යය දතන තියනම දෙතවන. ජරාමරණ නිරුද්ධ කළේ සමුධාරය සත්‍ය හෙවත් ෘෂ්ණාවයින් කල්ල නෙමීද.ඒැන ජරාමරණ ැන දුඒ කාර සත්‍යයක් නේ දුක කියෙ කාරය සත්‍යයක් ඇයි ජාතිපච්චා ජරාමරණන හලවුණනානම් නියත වසයෙන්ම ජරාමරණ උරුමයි. තො ජරාමරණවලට අපි කවුරත් කැමතිනේ කැමතින ඇත්තේ දුක්හින්ද. ජරාමරණ විතරක් එන්නේෙන ජරාමරණනත් එක් අනිත්තා ඇත්තේනවා ශෝකය පනගාටු හැඩීම් වැලපී දුක්ක දෝමනස්යන් මේ ඔක්කොම මේ නවා. ඒනම් දැන්ඒකාරි සත්්‍යය නවත්න්න බේ අනිවාර. නවත් අන්න නගයි මොලට යන්න වෙන කර්මශය කරන්නන. තොර කර්මශය කරන්න න්‍ය අවිද්‍යශය කරන්නවා. අවිද්‍යාවශය කරන්න ආශ්‍රමශය කරන්නන. එකන කාමාශ්‍රව භවාශ්‍රම දිික්්‍ය ආශ්‍රව ආශ්‍රව කියන්න ඇලනවා. ඇලෙනව කියැන තන්නාව දැ සමුදාාර සත්වය එනෙදී ඒන චතුරා නිසත්්‍ය අවබෝධ කරන්න මෛත්‍රී බදහදදු බුදෙන් වනි. ඒ සබද සාසනතින ලස්සන දැම පැහැදිනි අම තියෙනනි දැම කියනද තේරෙනවා. පැහැදිලිද කියනෙ. එන දුක කියන කාරි සත්‍යය. හේතුව තෘෂ්නාව. ඒ සමුදාාරි සත්‍යය. හොඳ අපේ ආශන වයින් කරනවා. එලෙන්නේ. අරමුණන රැබට ල්ලා එන අපි. අරමුණ නිවැරදිව ගත්තා. අරමුණ නිවැරදිවගත්තොත් එලෙනෑ අරමුණ වැරදි ගත්තුවොත්. අරමුණේ ැවටුනොත් නියත වශය ඇලනවා ඇලුනොත් එන තන්හා පච් උපාධන උපාධන පච්චා බව බවපච්ා ජති ජාතිපච්චා එ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහනෙන මම ඔය කාමතන්නා බවතන්නා විභවතන්න රූපතන්නා සබ්දතන්නා ගන්ධතන්න රසතන්න පොට්ටබබතන්න දම්මතන්න හයවරත්වන දහටයි අතීත වර්තමාන අනාගත පනස් හතරයි. අධ්‍යාත්මික බාහිරවශයෙන් දෙකයි එකශය අටයි. මහනෙන මේ එකසි අටාකාර තෘෂ්ණාවගේ අවසානයම මම නිවන කියපෙන්න්නනවා ඒය එකම තැනකවත් ඇලෙන්නේ නැත්තම් අර කර්ම කියන තැනට සිත යනමද කර්ම කිය ඒතැනට සිත යන්නන්නේ නැත සිතට රැඳන්න බැහැ ඇයි සිතට රැඳන්න බැරි විඳීමක් නෑ හඳුනා ගැනීමක් නෑ ඒ අනුව කර්ම සකස්වීමක් නෑ. තව පැත්තකින් බුදුරජාණන් වහන්සේ කාරණය පැහැදිරී කරනවා පටන්ගත්ත තැන ඉදල සිද්ධ වෙන්නේ නාම රූපච්චය විඤ්ඥාන. නාම රූප මතයි විඤ්ාය පවතින්නේ. අතනැති පෙන්න්න සංකාරපච්චය වි්ඥාන ත කර්ම මයි එතන විඤ්ඥානය පවති ඒක කියන්නේ තව භවයකට ප්‍රත්තිය වෙන්නේ කර්ම මතයි කියන එක. කර්ම හදන්නේ වර්තමාන භවේ ර්තමාන භවන ද කර්ම හදන්නේ පෙරභවේ කර්ම කරගත්ත නිසාන්නද වර්තමාන භවයට ආවේ වර්තමාන භවයට අපි කර්ම හැදුවත් මොකද වෙන්නේ ඉගා භවයට ප්‍රතිසන්දය ගණඩ වෙනවද නැති ඇැබේ කර්මය යනුවයි ගන්න ඒක තමයි පු්ාි සංකාර ්ඥාබි සංකාර අනනි්ජාබි සංකාර ්ඥාභි සංකාරක පින් අප්ඥාබි සංකාරක පවු තු අප සිට ඩ පින්සිතුවිලි විතරමද සිතුවවිි කොචරෙන මද ඒ එකක් ගත්ත ොමකද කෞදද සහතික අදන්න අපි පින්සිතු විල්ලම ගන්නවා කියලා නෑනේ ඔ දෙකම එනවානන්නේ අසා වල්න්න ඇද තරහවල්ෙන්න ඇදද කේන්ති යන්න ඇද්ද එන අනාගමී ආසාවල්න්න ඇත්ත එන අනාගමී එකැන රාගනෑ කාම රාගයනෑ දේශ එන්නතා පටිගත්න තියෙන අනාගමී එනම් බන්න න්න එනවා. අඩුමාසය මේ නිවැරදි දර්ශනය නිවැරදිව දකල දිිටියවත් විසුද්ධිරම මේ දිට්ටි විශුද්දිය ගැන කතා කරන්නේ ඇබැයි හේතු පළහා නිවැරදි මඟ පෙන්නන්නේ නොමග යන්න ඇතිව යන්න.ගැනෙ තන්නා මාන දිට්ටි වලටන වැට න්න මට හෙනවා කිය ගත්ත ගම දිට්ටි ඇහට කෙනෙ න එකතර දැකීම වැරදිනේ අහගඩ කෙනෙක්න්නවන හරිගඩ අහගන කෙන පෙන්න්නක් කොයි දින්නේ ද ා ගන්නෙන අන්නගෙනන්නේ ක්‍රියාව තියන්නේ. ක්‍රියාව ක්‍රියාවවිදිට දකිට. ක්‍රියාවට පුද්ගලය සම්බන්ධ කරහම දිට්ටිනි කනේ ක්‍රියාවට පුද්ගලය සම්බන්ධ කරන මං අහනවා එතනම වැරදිලනේ ති අරමුණේ රැවටිලා මෝහ යන ඇති මෝහේන නිවන්තකී රාග්‍ය අවසානයේ නිවන දේශය අවසනය නිවන මෝහේ අවසන්නය නිවන රාගක්කෝ නි්ාන දොසක්කෝ නිබ්බාන මොහක්කෝ නි්බාන එන රාගයි දේශය මොහය කරනුත් හැබැයි මේකන මොහ අවසන්න නම් රාගේ දේශත ඉගෙන මෝහ අවසන්න වන මෝහය නිසා තමයි රාගයි දේශයන්නේ එන මොහෙ කන අවිද්‍ය එකතම බදුරජාණස දේශනා කරන්න අවිචා ඇත්තේවාසේස විරාග නිරෝධ. අවිද්‍යාවන රුද්දොත් අනි සියලු මධර්මතාවයන් වැටර. එවට ක්‍රියාත්මක වෙන්න බැහේ. එවට පවති ඉන්න බැහැ. එහනම් විඤ්ඥානය දොර වේදන සංඥා සංකාර අපි හදන වදන ට හද නැතු ීමක. හදන නැතු ඉන්නනම්. නිරදිව සිදුවෙන දේ නිවැරදිව සිදුවෙන ආකාරය දැනගන්න ඕනේ දෙදක ගණඩෝනියඒ දැක ගැනීම තුළ අරමුණ ඉරවටෙන්නේ නෑ අරමුණ ඉරවටන්නේ නැත්තං කර්ම හදන්නේ නෑ කර්ම හදන්න නැත්ත ප්‍රසඳි විඤ්ඥානයක් නෑඒයි අපි එතන කරුණතුනක් එස් සෑම ධර්මතාවයක්කිෙරීම ඇතිවෙන්නාව කරුණතුනක් අපි අයින් කරනවා එතමයි නිවැරදි මඟට වැටෙනම කියන්නේ එතකොඩයි අර ඥානාණටික උපදන්නේ ප්‍රතිපදා ඥා ගාවට එන්නේ ප්‍රතිපද ඥාන දර්ශන විසුද්ධිය ඒ ඥාන දර්ශන විසුද්ධිය දී නවමහ විදර්ශනා කියලලා විදර්ශන ඥාන නමයක්ති නවා. හුදයව ඥානය බංගඥානය බයිතු පට්ටාන ඥාන අධිනවානු දර්ශන ඥානය නි්ිධඥානය මංජිතු කමචිතඥානය පටි සංකානු දර්ශන ඥානය සංකකාරුපක්ෂ ඥානය සොත්්‍යයනු ලොම යාාන ඥාන නමතිය. මේ ඥාන නමය උපදවා ගන්න මේ අපි කරන්නේ සූදානවක්. ස්යක් වෙන්නේ තාම ඉපදිලානෑ මේ ඥාන හැබැයි මේ තතාගතයන් වහන්සේ දේශනා කරල තියෙන මේ නිවැරදි සභාමයන් අනුව මෙනහි කොළ නියත වශයෙන්ම ඥානටික පදිනවා මකදද කියන්න නිත්‍යය කියලා හිතාගෙනන්නේ අනිත්‍යය කළන කරන්න නි්‍යද අනි ඇත්ත මොකත් අනි්‍යය ඒ අනිත්‍ය නුවනින් දකින අනිත්්‍යයක් කෝන. එහන් දකින අනිත්‍ය යන්නෙමි. ඇහන්දකින අනිත්‍ය ඉදිච්ච ගඩිය බිමට වැඩෙනවා අයිකත් අනිත්්‍යේ. ඉදිච්ච කළේ බිමට වැඩෙනවා. අයකත් අනිත්‍යය ඒකනෙේ අනිත්‍ය බුදුරජන්න්න අ දෙශනා කර. උදේවැය කටගෙන බිඳෙනවා. ඇතිවන ඇති වෙනවා. ඒකනමේ ද සිද්ධ. ඒක පිරිසදු කරගන්න ආශෂත් එක්ක සම්බන්ධ කරන්න ර්මද සන අවසන් කරන කාලය විලතින ආයිශත්්‍ය එ එකක සම්බන්ධ කොළොත් ඇයි කන්නට න කනක් නෑ ක්‍රියාවත්තියන්නේ ඒක ආයුච තිටක්ෂණ දාහතයි ඇතිවනැ තියෙනවා ඒ කනයි සබද්‍යයයි නිසා හටගත්ත සිතට ආශය චිතක්ෂණයයි ඇතිවන තියෙනවා එතන යනිත්‍ය තින්නේ ඒ කහුවෙන්න මනසිට ඒ හැට පේන ඇතිවීම ඇතිවීමමින් පිග තියන වන්නේම කනක් තියෙනවා කියරන්නේ. මොහතක් පවතින්නේ. ඇ ිතක්ෂණ තාහතත්වනවා මොහතක්කක් පවතින්නේ. අන්න එතනට සිත එඕෝනි. එතවට දර ඥානවලට අපි අනුගත වෙනවා. ක්‍රම ක්‍රමයගේ ඥානයන්ට අනු ගත වෙන නත්තන් ඥායන් අනුගත වන්නේ පැදි ච. ගට පයනවර එකකයි මේ නව නවත ගොඩක් දුරටම මක්ගම්මක් ඥාන දර්ශන විසුද්ධිය මෙචර දුරට විස්තරන්නේ ඉදිරියට ඥානටික නියත වසයම උපද වන්ඩෝනි. එ පස්සේ ඥාන් දර්ශන විශුද්ධිය. එතනින්ය බරයි අතන ඥාට කරන්න දන්නේ. දැ මෙතන්ට එනකොට අපි හතු පලයෙම හොඳට පිරිසිදු කරලා නිදැන්තියන්නේ. හොඳටම පේනනේ හේතුන්ගේ සියල් හටගන්න කියනකාරණ පසුගේ ධර්මදේශනා සියගානක් ඇති. හොඳට අරග නවත නැවත අරම් බලන්න පල හොදර පෙන්නල දීරතින. හොඳ ඉහෙන දරන්න දෙසන අවසන් කරන කාල ත්තිික්ක පැහැදිරි වෙන්නඕනේ ගැම්බුරුයි හ හිතන්න හිතන්න විමසන්න මොක ද අපි අි මෙත්තර කල්ලාව අරමුණ රැබටිලා අර්මුණේ රැවටනාාඒ රැවටනු හින්ද මයි මේ දුක වටනු හින්ද නි දුක මේ ඔවු ෙහත්ත ඇවති සැවටිලා පෙන්න දැමදිි දුක. එ සංසර මොන දර ැටන ද තමයිඒක් සංසාර දුක. ඒත් තැවටු අපින එන මේ භහිේ රැවටෙන් එපා රැවටෙන් නැතු මේ බයි යවසන් කරගන්න ඕනේ එතවට මොහය අවසන් මෝහ අවසන් කැන විද්‍යා එතර විද්‍යාවපද මහ අවසන්නෙකොට මොහි ැන මුූලා රැවට රවටන අයි දඟ අයිරවටෙන්නේ හැත් ව රවටනනා දඟ යි ්‍රවටන්නේඒගේ තම මේගෙත් මේ අරබුණේ රැවටෙන් එපා අරමුණන රවටනත් නැවත සසරුදුකට වැට.